අයිබෝවන් සුබ මධ්‍යහනක් අයිටින් දිවා ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි කිණ්ඩලිය ප්‍රථමයෙන් නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මත් ජාවාරමිට හවුල් වූ 18 වෙනි නාකොටික් නිලධාරියාත් රහස් පොලිස් අත්අඩංගුවට විදේශගත ශ්‍රී ලාංකිකින් මෙරටට ගෙන්වන වැඩපිළිවෙල බැසිල් පහතයි පළේ පිපිරීමෙන් තුවාල ලැබූ සැකකරු ජීවිතක්ෂයට පිරිඳහා තවත් දෙදිනක අත්අඩංගු වේ රාජ්‍ය ආයතන තුල අපේක්ෂක ප්‍රවර්ධන වැඩසටහන් සපුරා තහනම් කොරෝනා ආසාදිතින් 2081ක් වෙද්දී 1955කට පූර්ණ සුවය වැලිකඩ 310කට PCR පරීක්ෂණ අමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි उपकार කෝටි ගණනින් වත්කම් එපියූ බවට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කීප දෙනෙකුට චෝදනායල් වී තිබුණා. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාරගේ ඊ අත්අඩංගුවට ගත්තේ කඩවත පොලිසිය මගින්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් අනතුරුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනතට අනුවයි ඔහු මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කෙරුණේ. අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් 18 දෙනාට අමතරව මෙම ජාවාරමට සම්බන්ධ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුද රහස් පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා සම්බන්ධයෙන් වෙන්වෙන් වශයෙන් විමර්ශන කිරීමටයි රහස් පොලිසිය කටයුතු යොදා ඇත්තේ. අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් 12 දෙනෙකු අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. ඔවුන් අද පස්වරුවේ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පළේ පොලිස් වසමේ සිදු පිපිරීමෙන් තුවාල ලැබූ සැකකරු මිය ගියා. මෙම පිපිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරනවා. පළේ ඌර්ණියන්පත්තු අයකච්චි ප්‍රදේශයේ නිවසක් තුල සිදු වූ පිපිරීමකින් පුද්ගලිකෝ බරපතල ලෙස පිලිසුම් තුවාල ලැබුවා. කිලිනොච්චි රෝහලට ඇතුළත් කළ මෙමෙසකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කෙරුණා. එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද අලුයම මෙම පුද්ගලයා මියගිය බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු වයස අවුරුදු 44ක් වන අයකච්චි ප්‍රදේශයේ පදිංචි කරු වේ. පිපිරීම සම්බන්ධයෙන් මොහුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ටාෂේ මකින් අත්අඩංගුවටගත් සැකකරුවන් රැඳුම් නියෝග ලබා ගැනීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. රාජ්‍ය ආයතන තුල මැතිවෙන අපේක්ෂකින්ගේ අත්පත්‍රිකා බෙදීම සපුරා තහනම් බව මැතිවෙන කොමිසම අවධාරණය කරනවා. රජයේ හෝ පළාත් සභා කාර්යාලයක පාසල් පළාත් පාලන ආයතන හෝ වෙනත් රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතන තුලදී අපේක්ෂකින් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීම අත්පත්‍රිකා බෙදීම රැස්වීම පැවැත්වීම ආදී සපුරා තහනම් වෙනවා. මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලු දේශපාලඥයින්ට මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන්ට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට දැනුම් දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. එමෙන්ම මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමට ඉඩ නොදීම එම කාර්යාල හා ආයතන ප්‍රධානින්ගේ වගකීම බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රේමතා අවධාරණය කරනවා. මේ අතර ඊයේ පසරු 4න් අවසන් වූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 2084ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 2083ක් ඊට ඇතුළත්. තවත් කොරෝනා ආසාදිතින් 4 දිනකෝ ඊයේ දිනේ තුල වාර්තාවීම සමග මෙරටින් හමු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2081ක් දක්වා ඉහළ ගියා. ඉතියෝපියාවේ සහ සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලින් දෙදෙනෙකු වැලිකඩ බන්තනාකාරයේ රැඳවීමකු මෙන්ම නාවික හමුදා සමාජිකයෙකු ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2081 දක්වා ඉහළ කීපවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. මේ අතර සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1955ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. තවත් ආසාදිතින් 114 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලැබමින් සිටින අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසු වුණු රෝගීන් සංඛ්‍යාව 35ක්.
කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සමාජිකින් 892 දෙනෙකු මෙවිනිට පූර්ණ සුව ලබා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිනී වූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 905ක්. සුව ලබා පිටව යන සීලු නාවික සමාජිකින් දින 14ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ. තවදුරටත් නාවික හමුදා සමාජිකින් 13 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 310 දෙනෙකු ඊයේ දිනේදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඉන් 210 දෙනෙකුගේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇති අතර ඔවුන්ගෙන් කිසිවෙකුටත් COVID-19 වෛරසයේ ආසාදිනී වී නැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ආසාදිතීකු වාර්තා වීමත් සමග වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හමුවීම සඳහා අමුත්තන් පැමිණීම තාවකාලිකව අත්හිටවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ 186 දෙනෙකු පූනානී නිරෝධායන මධ්‍යස්ථානයේ කරා යොමු කිරීමටද පියවර ගෙනුණා. බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකුද තවත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමටයි කටයුතු කරන්නේ. වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට බන්ධනාගාරයට යොමු කළ පුද්ගලයෙකු බැවින් කන්දකඩුව මධ්‍යස්ථානයේ සිටින සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් තවදුරටත් සිටින බැවින් ජනතාව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. දිල්ලියේ සිරව සිටි ශ්‍රී ලාංකිකින් 22 දෙනෙකුද AI 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. PCR පරීක්ෂණ සඳහා යොමු කළ එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි පියවර ගෙනුනේ. COVID-19 වෛරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග කෙන්‍යාවේ සියලු පාසල් ලබන ජනවාරි තෙක් වසා දැමීමට රට රජය තීරණය කර තිබෙනවා. වර්ෂ අවසානයේදී පැවැත්වීමට නියමිත විභාගද අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ. වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග කෙන්‍යාවේ පාසල් පසුගිය මාර්තු මස වසා දැමුණා. දැඩි සෞඛ්‍ය නීතියට යටත්ව විශ්වවිද්‍යාල පමණක් විවෘතව තැබීමටයි තීරණය කර ඇත්තේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලෝව පුරා 1,19,50,044 දෙනෙකුට ආසාදිනී වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 68,95,290යි. වෛරසයේ ආසාදිනී හේතුවෙන් මරණ 546,622ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙල්බන් නුවර අද මධ්‍යම රාත්‍රියේ සිට සති 6ක් පුරාවට වසා දැමීමට ගත් තීරණයත් සමග නගර අතර දේශ සීමාවන්හි හමුදා සහ පොලිස් නිලධාරීන් නියැදවීමට කටයුතු යොදා තිබෙනවා. විශේෂ අවසර ලත් අයට පමණක් නගර අතර ගමනාගමනය සඳහා අවසර හිමිවනවා. නීති කඩන්නන්හට ඔස්ට්‍රේලියා ඩොලර් 11,000ක දඩයක් සහ 6 මසක සිරදඬුවම් නියම කර තිබෙනවා. නිව්යෝක් සහ ටෙක්සාස් නගරවලින් දිනෙන් දින වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බව වාර්තා වනවා. ඊයේ දිනේදී පමණක් ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 55,442ක්. එරට මුළු ආසාදිත සංඛ්‍යාව 3,97,684ක් ලෙසයි සටහන් වන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. මේවන විට ඉන්දියාවෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 107 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 20,653ක් ලෙස සටහන් වෙනවා. මේ අතර බ්‍රසීල ජනාධිපති ජයාර් බොල්සනාරෝ කොවිඩ් ආසාදිතයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. කොවිඩ් පරීක්ෂණ 4කට මුහුණ දීමෙන් අනතුරුව ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 66,000 ඉක්මවා යද්දී වෛරසය තරම් භයානක නැතැයි නිතරම ප්‍රකාශ කළ බ්‍රසීල ජනාධිපතිවරයා ජනතාවගේ උදහසටද ලක් වුණා. පසුගිය දෙසැම්බරේ චීනයේ වුහාන් නගරයෙන් වෛරස ව්‍යාප්තිය ආරම්භීමට පෙර සිටම වෛරසය ලොව තුල පැවති බවට සාක්ෂි හමු වී ඇතැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙක් පවසනවා. ස්පාඤ්ඤ, ඉතාලිය සහ බ්‍රසීලයේ මල අපද්‍රව්‍ය බැහැර කෙරෙන ටැංකිවලින් ගනු ලැබූ ජල සාම්පලවලින් සොයාගත් කොරෝනා වෛරසයේ සාක්ෂි ඊට හොඳම නිදසුන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වෛරසය ලොව තුල පවතින බවත් ඔවුන්ට ව්‍යාප්ත වීමට හිතකර තත්ත්වයන් වන අධික ජනගහනය, දේශගුණික විපර්යාස සහ මිනිසුන් සත්ව ආහාර පරිභෝජනය සඳහා වඩාත් නැඹුරු වීම යන කාරණා සම්පූර්ණ වනතුරු එම වෛරසය අවකාශයේ රැඳී සිට ඇති බවත් අනාවරණය වී තිබෙනවා. පසුගිය යහපාලන රජයේ පලිගැනීම පමණක් සිදු කිරීම හේතුවෙන් රට සංවර්ධනය කිරීම වසර ගණනාවකින් ආපසට ගිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ජන හමු මාලාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
කුරුණෑගල කටුගම් පලාසනියේ ඉරියගුල්ල ප්‍රදේශයේදී ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එම ජන හමුවට එක් වූ අග්‍රාමාත්‍යවරයාට ජනතාවගෙන් හිමි වුණේ ඉහළ ප්‍රතිචාරයක්. මෙම ජන හමුව සංවිධානය කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතායි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් එම ජන හමුවට එක්ව සිටියා. ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නේ කවදාකවත් විසඳන්න බෑ. දැන් ගියේ පාර්ලිමේන්තු මහතා එකට හිටියා වෙනුණා කාටද පාඩු උනේ රටට. ජනාධිපති කියන එක අගමැති කරන්නේ නැහැ අගමැති කියන එක ජනාධිපති කරන්නේ නැහැ. ඒකෙන් දැන් රටේ සංවර්ධනයක් ඇති වුණේ නැහැ. සංවර්ධනයක් ගැන වොන් හිතුවේ නැහැ. ඔවුන්ට ඕන කම දුන්නේ අපේ පරිගැණීමේ ක්‍රියාවලිය ඉදියක් කරන්න. හැබැයි මෙයාලට පරිගැණීමේ සීමාවක් නැහැ. අපිව පැරද්දු ඇත්වසීම ජනතාවටත් වඩා විදේශීය බලපෑම. මොකද අපි රට එක්සිසක් කරලා විසෞරුදු යුද්ධයක් අවසන් කරලා රටක් ඉදිරියට ගෙන යනකොට අපි ස්වාධීනව ඔලෝස්සනකොට විදේශීය බලපෑම අපිට ආවා. ඒ නිසා ඔවුන්ට වෙනත් ආණ්ඩු ඕන වුණා. ආණ්ඩු පත් කරගත්තා. ඔවුන්ට ඕන. මුත් ඒවයින් ජනතාවට සෙතක් වුණේ නැහැ. ධර්ම දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂ අද කැලි වලට කැඩිලා ප්‍රේමදාස මහත්මයාට කැඩුවා රිපයර් කරන්න බැරි වෙන්න කඩලාද ඒ අය අතර තරඟේ තියෙන්නේ අද ආණ්ඩු බලය අල්ලන්න නෙමෙයි දැන් ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්න අපිට ඡන්ද දෙන්නලු ඉතින් වැඩක් නේ මේ අය කියන්නේ මුළු රටම එක්ක අවුලලා බලයන්ව සිරිකොතේ බලය එක්කෙනෙකුට අරන් දෙන්න ඒක නිසා තමුන්වන්සේලා මොම පැහැදිලි එක්සත් ජාතික පක්ෂ අය දු ගොඩාක් කියනවා අපිට ආව ඒ අයත් එක්ක හවුල් වෙලා වුණ ගන්ද අරගෙන වැඩ ගන්න මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ මහතා මේ බව කියා සිටියා. අපේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙහාට ගෙන්න ගැනීම ඒක අපිට ලොකු අභියෝගයක්. එන්න එන්න ප්‍රමාණය වැඩි වෙනවා. අපි මෙහි ආරක්ෂා සහිතව මෙහි ජනතාවත් බේරගෙන ඔවුන්ව මෙහාට ගෙන්න ගන්න සියලු උත්සාහයන් විද්‍යාත්මකව සෞඛ්‍යමය නීති ව්‍යවස්ථා අනුව ගෙන්නා ගැනීමට සියලු සූදානම් කරගෙන ඉන්නවා. මොකද දැන් මේ විස බීජේ නැහැ. ආපහු විස බීජේ එනවා නම් එන්නේ පිටින්. ඒ පිටින් එන එක නාස්ත ගන්න අපි සියලු වෑයම් දරන්න ඕන. අපි එයාට කියනවා නොඑක් දෙනා මොන දේ කිව්වත් සියලු දෙනාම මෙහාට ආරක්ෂා සහිතව ගෙන්නා ගැනීමට සියලු කටයුතු කරනවා. ඒක කළ යුතු දෙයක්. ජනාධිපතිවරණේ වතු කම්පනවලට රුපියල් 1000ක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. තාපතිරියක් තියාගන්න වෙලා නැහැ. ඒ පිළිබඳව උදාන. ඒක අපි දීපු පොරොන්දුවක් පමණ නෙවෙයි. ඒක ලැබිය යුතු දෙයක්. අපි ඒක ලබා දෙනවා. ඒ සඳහා රත්තරන් කිකිලිගේ බිත්තර ගන්නකොට ඔක්කොම බිත්තර ගන්න ගිහිල්ලා කිකිලි මැරෙන්න ඉඩ දෙන්නත් බෑ. ඒක නිසා ගරු අගමැතිතුමා ඒ ගැන විශේෂ අවධානය යොමින් උත්සාහයක් ගන්නවා. ඒක ලබා දෙන්න කියපු විදිහට මේක කරනවා. පිලිපැණීමේට ලක් වූ වඩියාව සිට කොළඹ බලා දහවනේ වූ සීගගාමී දුම්රිය පිලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. වවුනියාව ඖෂධ පිටියේ ප්‍රදේශයේදී මෙම පිලිපැණීම සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අනතුරින් මගින් හානියක් සිදු නොවූ අතර දුම්රිය පිලිගත කිරීමේ කටයුතු කඩිනමින් නැරඹීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා. මෙම අනතුර හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එළවුණා. මේ අතර යාපනයේ මහනුවර A9 මාර්ගයේ මැදවච්චිය ප්‍රබෝධගම ප්‍රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එළවුණා. විදුලි රැහැන් පද්ධතියටද ඉන්හානි සිදු වූ අතර ගස කපා ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා. පානීය ජලයට විෂ බීජයක් මුසුවීමෙන් පුද්ගලයන් 100 දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනෙන් විෂබීජ සහිත ජලය පානය කිරීමෙන් දික්කොය දරවල ජනපදයේ පිරිසකුයි මෙසේ රෝගී තත්ත්වයට පත් වුණේ. ක්ලාන්තය, පාචනය හා වමනේ ආදී රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. පැල්මඩුල්ල දිනවක ගඟේ පාවෙමින් තිබූ නාතරුණ මලසිරුරු දෙකක් හමු වී තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම් දී මත සොයාගත් මෙම සිරුරු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ බවයි පොලිසිය පවසන්නේ. සිරුරු දෙකෙහි කැපුම් තුවාල දකින්නට ඇති අතරේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ.
කෑගල්ල බෙලිගල විහාරස්ථාන ප්‍රදේශයේ කැණීම් සිදු කළ පුද්ගලයන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා. ඒ සඳහා ප්‍රයෝගී කරගත් උපකරණ හා වෙඩි බෙහෙත් මෙන්ම රසායනික ද්‍රව්‍යද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ. විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් රත්මලාන බෙලික්කඩි හන්දියේ ප්‍රදේශයෙන් සෑගරුණා. ඉදිකිරීම සිදු කරන නව වෙළඳ සංකීර්ණයේ ආසන්නයෙන් සෑගත් එම බෝම්බේ නිෂ්ක්‍රිය කිරීමට බෝම්බ නිෂ්ක්‍රිය අංශ කටයුතු කළා. මහමෙතිවෙන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජිතින් දක්වූ අදහස් විසවිස ජනමතය තුළින් දෙකයි එක්සත් ජාතික පක්ෂයට තෝරගන්න තියෙන්නේ මහ බැංකුවේ හොරු ටිකද එමත් නැත්නම් පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ද කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා පවුලට 60000ක් දෙනවා කියලා ඊයේ කියනවා 20000ක් දෙන්න පුළුවන් ඒකත් තෝරාගත්ත පවුල් වලට කියලා හෙට වෙනකොට අනිවාර්යයෙන්ම කියයි හැම පවුලකටම රත්තරම් මල්ලක් දෙනවා කියලා මම කියන්නේ රනිල් වික්‍රමසිංහට ආර්ථික කොට දාන්න පුළුවන් කියලා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ආර්ථික කොට දාන්න පුළුවන් කියලා මිනිසුන්ට ඉතාමත් ඉක්මනින් තේරෙයි මේ එක්සත් ජාතික පක්ෂය විතරයි ආර්ථිකයට හිතකර වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න පුළුවන් එකම පක්ෂය කියලා ආසන අපි හිතන 40ක් ගන්න පුළුවන් කියලා කොටාබේ රාජපක්ෂ මැතිතුමත් එක්ක රට ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න පුළුවන් ජනතාව දන්නවා මේ හැමෝගෙම පැටිගිරිය ඒ අනුව ජනතාව වැඩේ කරයි පස්වෙනිදා මැතිවරණ පවත්වලා ඡන්ද ගණන් කරනකම් ඒගොල්ලෝ දිනලා ගණන් කළාට පස්සේ අපි දිනලා ඇයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අයින් වුණේ මේ සැරේ අපිට අපේ ලොක්කත් එක්කයි ප්‍රශ්නේ තිබුණේ තමුන්නාසලට පෞද්ගලිකව උදව්වක් කරන්න ඒ වැඩපිළිවෙලේ නෑ ඒකයි අපි ආගෙන් අයින් වුණේ තමුන්නාසලා ප්‍රේමදාස ජනාධිපතිතුමා විශ්වාස කරනවා තමුන්නාසලා සජිත් ප්‍රේමදාසවත් විශ්වාස කරනවා රජිත් මහත්තයාට කියන්න දෙයක් නෑ පරාජිත පක්ෂයේ විතරන්නේ සිරිකොතක් නැති වෙනවා තව මොනවා කතා කරන්න දෙයක් මම කනගාටුයි තරුණයාට ඉවසීමෙන් ඉන්න කියන එක තමයි මම කියන්නේ 69 ලක්ෂයෙන් ඒ පක්ෂයට සම්බන්ධ නැති 30 ලක්ෂයක් ගිහිල්ලා ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරේ බඩගෙන හිතන්නේ නැතුව රට බේරගන්න දැන් රට බේරිලා 69 ලක්ෂයට ගියාය කියනවා අපරාධේ සජිත් හිටියානම් අපි මීට වැඩිය හොඳ තැනක ඉන්නවා කියලා අපි පුංචි රට ශ්‍රී ලංකාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ වසංගතය සමාජය තුල පැතිරෙන එක වළක්වලා පාලනය කරන තියෙන වෙලාවක් කොහොමද අර තිබ්බාණ්ඩුව තිබ්බනම් ඒ හිටපු ජනාධිපතිතුමාටයි අගමැතිටත් හැදිලා තමයි වැඩි නවතින්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා දිනලා තිබ්බනම් ප්ලැකනිල් බීලා තමයි අපිට මැරෙන්න වෙන්නේ මංගල ඉල්ලාස් වෙනවා යුඑන්පීඒ කවුද අර තේවර පෙරම ඉල්ලාස් වෙනවා අපේක්ෂකත්වයෙන් ඒ නිසා ඉල්ලාස් වෙන්නේ පරාජයේ දරුණුකම පේන හන්දා බෙහෙතකටවත් යුඑන්පී කාර්යයක් හොයාගන්න නැති හන්දා කොහොමත් ඔය සජිත් වටේ ඉන්න කට්ටිය තොතන වැඩි කල් ඉන්නේ නැහැ. මංගල සමරවිර මහත්මයාත් ගියා නම් ඔය වටේ ඉන්න කට්ටිය යන කාලේ වැඩි ඈතක නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය අද තමන්ගේ ගමනක අවසානයේ සනිටුවන් කරගෙන ඉන්නවා. ඒකයි අපි මාලිමාවේ වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂේ සමගි ජන බලවේගයේ අද නැටි බවට පත් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලබන දැවැන්තම පරාජයත් විමසා ගන්න බැරුව අද විවිධ දේවල් කියන්න පටන් අරගෙන තිනෝ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බව ඇමරිකා ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී චෝදනා කර තිබුණා. එම සංවිධානයට ලබා දෙන අරමුදල් වෙනත් අරමුණක් වෙනුවෙන් යෙදවීමට සූදානම් බවයි ඇමරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. ඔහු තම තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයටත් එක්සත් ජාතීන්ගේ සංගමයටත් ඇමරිකා කොංග්‍රසයටත් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව 2021 වර්ෂයේ ජූලි 6 වන දින ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඒ සමගින් අද නියමිත දේවා ප්‍රවෘත්ති නියමාවට පත්වනවා. සුබ දවසක්.